විදේශ සබත්තා ලොකුම ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒකනේ කියන්නේ විදේශ සබත්තානේ. දැන් රනිල්ට විදේශ සබත්තා තියෙනවා. හැබැයි රනිල්ට විදේශ සබත්තා තියෙන මොන වගේ සබත්තා වෙන්ද තියෙනවා? ඒකක් තියෙනවන්න ඇමරිකන් එක්සත් ජනපදයේ ආසියා බාර සෙනෙට් මණ්ඩලයෙන් මේ ළඟ තීරණ ගත්තා. IMF ලියුමක් කරියා. ඔගොල්ලෝ ආධාර දෙනවා නම් හොරකම් කරන එක නතර කරන්න බලාගෙන ආධාර දෙන්න. මේ ළඟ එංගලන්තේ පාර්ලිමේන්තුවේ මම දැක්ක මන්ත්‍රීවරයෙක් කතා කරලා කියනවා ලංකාව බිඳ වැටුනේ දූෂිත රටක් නිසා කියලා. ඔන්න ජාත්‍යන්තර සබත්තා මේගොල්ලෝ ගොඩනගනවා. කෙන්‍යාවේ පාර්ලිමේන්තුවේ ලොකු විවාදයක් කරනකොට මන්ත්‍රීවරයෙක් කියනවා කෙන්‍යාවටත් ඒ කෙන්‍යාවේ ආණ්ඩුව කරන වැඩ විසින් ලංකාවට වෙච්ච දේ වෙන්න යනවා කියලා. ඔන්න ජාත්‍යන්තරේ අපි දිනාගෙන ඉඳලා කප් එක. ඊළඟ මම දැක්ක මේ ළඟදී බංග්ලාදේශයේ අගමැතිතුමිය කියනවා ශ්‍රී ලංකාව ණය අරගෙන වෙච්ච දේ නම් වෙන්න මම බංග්ලාදේශෙට දෙන්නේ නැහැ කිව්වනේ. ලෝක බැංකුවෙන් පොහොර ගන්න සල්ලි වගේ කිව්වා ආධාරයක්. පොහොර ගන්න ලෝක බැංකුවෙන් සල්ලි වෙනකොට ලෝක බැංකුවෙන් කියනවා අපි සල්ලි වන්න හොරකම් කරනවාද කියලා බලන්න ටීම් එකක් තිබුණා. ඕන් ජාත්‍යන්තරේ ජිනීවාවල මානවිකම් කවුන්සිලේ යෝජනාව සම්මතුණා. මොකද යෝජනාව? ආර්ථික අපරාධ කරුවන්ට දඬුවම් දෙන්න ඕන කියලා ලංකාවේ. ඒකට පෙවරන්නේ මොකද්ද? පුරවැසියන්ගේ දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම්. මානවිකම් ගැන තමයි ඒක කතා කරන්න තියෙන්නේ. හැබැයි මානවිකම් ගැන කතා කරන ගමන් ඒක කියනවා මොකද්ද? ලංකාවේ ආර්ථික අපරාධයක් කරලා තියෙන ආර්ථික අපරාධ කරුවගෙන හොයන්න ඕයි කියලා. ඇයි එහෙම කියන්නේ? අපි ඉස්සර ඉඳන්ම කියන කතාවක්. මානව හිමිකම් දේශපාලන අයිතිවාසිකම් රැකෙන්නේ නැහැ ආර්ථිකේ කඩාවැටිලා. ආර්ථිකේ හොම්බෙන් යනවා. රැකෙනවද මානවිකම්? ඔන්න ලෝකේ අපි අත්පත් කරගෙන තියෙන තැන. මතක තියාගන්න. අද ලෝකයේ අපි ගැන තියෙන ඉතාමත් කැත ප්‍රතිමූර්තියක්. කැත නාමයක්. විදේශිකයෙක් කෙනෙකුට මේ රට අපි බලන ඕන රටක් මොන වගේ රටකටද පය තියන්නේ කියලා. ආධාරයක් දෙනකොට බලන මොන වගේ රටක්ද කියලා. ලෝකේ ගනුදෙනු කරනකොට බලන මොන වගේ රටක්ද කියලා. බහණ්ඩ වෙළඳපොළ අත්පත් කරගන්නකොට බලන මොන වගේ රටකින්ද එන්නේ කියලා. අපරාධකාරයන්ගේ රටවල ඉන්න බහණ්ඩවලට ලෝක වෙළඳපොළේ මාකට් එකක් ඇදෙන්නේ නැහැ. අපරාධකරුවන්ගේ ගහන රටකට ලෝකේ බලන්නේ නැහැ. මතක තබා ගන්න. ඒ නිසා අපිට අහිමි වී තිබෙන ජාත්‍යන්තර ප්‍රතිරූපය ඉතාම ශක්තිමත් ලෙස ලෝකයේ ඉස්සර බබලවන විදේශ ප්‍රතිපත්තක ක්‍රියාත්මක කරනවා. නීති විධාන ආධිපත්‍ය තියෙන රටක්, වංචා දූෂණ අවම කරන රටක්, රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන රටක්, හැම පුරවැසියන්ම නීතිය රැකවරණ තියෙන රටක්, කාන්තාවන්ගේ අයිතිවාසිකම් රැකෙන රටක්, ළමා අපරාධ අවම වෙච්ච රටක්, සාගත අහිමි අවම වූ රටක්, සංවර්ධිත රටක්. අන්න එතකොට ලෝකේ ගනුදෙනු කරනවා. ලෝකේ ගනුදෙනු කරනවද? ස්ත්‍රී දිවිසුකේ ඉන්න රටක් මහා අධිකරණේ මාපු මෑත කාලේ ආපු ලොකුම නඩු තීන්දුව තමයි කෝටි දෙකහමාරක් දඩ ගැව්වා. මෑතකදී කොයි හරි අහලා කියලා කෝටි දෙකහමාරක දඩය. නාගරික සංවර්ධන නැමැති ප්‍රසන්න රණතුංග. ඉතින් ප්‍රසන්න රණතුංග ලෝකේ සම්මේලනයකට යන්න කලින් Google වලට ගහලා බලන ප්‍රසන්න රණතුංග කියලා ගහලා බලමු. එහෙමයි. අපිත් ඔය තානාපතිවරේ කම්බෙන්න කලින් අපි Google වලට ගිහලා යාගේ නම ගහලා යා කොහෙද කලින් වැඩ කරේ, මොකද්ද යාගේ හැකියාව, මොනවද යාගේ ශේස්ත්‍ර. එහෙම තමයි අපි ඔය කට්ටිය හම්බ වෙන්නේ. ඉතින් ප්‍රසන්න රණතුංග එනවා UK වලට. නාගරික අලංකාරණය පිළිබඳ සමුළුවකට. යන්න කලින් ගහලා බලන ප්‍රසන්න රණතුංග. නේද අවුරුදු 4කට ඇඟ බැඳලා 150ක දඩයක් නියම කරලා 120ක වන්දියක් නියම කරපු කෙනා නාගරික සංවර්ධන ඇමති. ඉති ප්‍රතිමූර්ති හොඳද? තුන් බයනේ හරිද මේගොල්ලෝ යනකොට. චොකා මල්ලියන ඇමති කෙනෙක් නේද? යනකොට ගහලා බැලුවා. බලනකොට මිනිහේ ඝාතනයකට ජීවිත අන්ති දක්වා ඉරේ හිටපු මිනිහෙක්. ඉතින් සමහර විට ඉන්න කියලා අලු ගෝසුවල තියාගෙන ඉඳන්නේ. ඉතින් මෙහෙම ආදෙන්න පුළුවන් ජාත්‍යන්තරයක් හදන්න මහින්ද රාජපක්ෂ කියලා ගහනකොට. ඉස්සරලා වෙනවා ඇමරිකන් එක්සත් ජනපති නිව්යෝක් ටයිම්ස් කියන පුවත්පතේ පළ වුණා දීර්ඝ පිටුවක ලිපියක් පළ වුණා චීන සමාගම් වලින් පගා ගත්තා කියලා. මහින්ද එනකොට පගාකාරය කියලා ඒකෙන් ලියනවා. නාමල් එනකොට වට්ටෝරුවක් මෙනවා. ක්‍රිස් ගනුදෙනුව කියලා එකක් එළියට එනවා. ඕස්ට්‍රේලියාවේ දැන් මාධ්‍ය වේදින් කණ්ඩායමක් කියලා ඉදරව් කරා. දැන් ඕස්ට්‍රේලියාව දෙන කතරගුඩ ගත්තා ඒකට. මෑතකදී ඒකේ නාමල්ගේ නම තියෙනවා. ඒක නාමල් ඒකෙන් එළියට එනවා. ඉතින් කොහොද ජාත්‍යන්තර සබත්තා? මේගොල්ලෝ ජාත්‍යන්තර රට කළු කරලා තියෙන මතක තබා ගන්න. අපිට විශාල ව්‍යායාමයක් තියෙනවා මේ රට අරගෙන ලෝක ඉස්සරහා මේ රට පිරිසුදු කරලා ශක්තිමත් දිදුලන ප්‍රතිමූර්තියක් හැදීමේ වගකීම තමයි අන්න ඒක අපි කරනවා. ඒක අපිට කරන්න පුළුවන්. ඒක කරන රටක ලෝකයේ පිළිගන්නලද නිර්ණායකයන් තියෙනවා. මානව හිමිකම් ප්‍රජාතන්ත්‍රවාදයේ නීතිය පිළිබඳව නේද? මිනිස් ළමා අයිතිවාසිකම් පිළිබඳ, කාන්තා අයිතිවාසිකම් පිළිබඳ, වැඩිහිටියන්ගේ ආරක්ෂණය පිළිබඳව ලෝකයේ පිළිගන්නලද පරාමිතීන් තියෙනවා. ඒවට අනුව ශ්‍රී ලංකාව හදන්න ඕන. සමාජ ආරක්ෂණ සේ රාජ්‍යකට තමයි සංචාරකයන්ගේ ව්‍යාපාරය දියුණු කරන්න පුළුවන්කම තිබෙන්නේ. ඉතාමත් හොඳ ආයෝජනය දියුණු කරන්න පුළුවන්කම තිබෙන්නේ. එහේ මේ විදේශ සබත්තා කියන්නේ සුද්දත් එක්ක යාළුවයි හායි බායි කියන එක විතරක් නෙමෙයි මතක තබා ගන්න. ලෝක ඉස්සරහා ඉතාමත් ශක්තිමත් හොඳ ගුණාත්මක ප්‍රතිරූපයක් මේ රටේ හදනවා. ඒක අපේ රටේ දියුණුවේ මාවත හොඳේ. මේ ඉන්දියන් කාර්ය අපිට එක යාළුවයි කියන මාවත නෙමෙයි, ජපාන් කාර්ය යාළුවයි කියන එක මාවත නෙමෙයි. රට ගොඩනැගීමේ මාවත. රට ගොඩනගන්න නම් ලෝක ඉස්සරහා බැබළෙන දිදුලන ප්‍රතිමූර්තිය සහිත රටක් අපිට අවශ්‍යයි. එහෙම නැත්නම් මේ රට දියුණු කරන්න බෑ. කවුද කළු රටවලට ආයෝජනය කරන්නේ? කවුද කළු රටවල් බලන් දෙන්නේ? කවුද අපරාධෙන් ගහන වෙච්ච රටක එක රාජතාන්ත්‍රික සබත්තා තියාගන්නේ? එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා
මෙරට හදන්න පුළුවන් පැති ගණනාවකින්.